Chapovy, Janata Seveta, Balungala. Rangga me, Benung nang, orang terang, apitah halah purudu. Ting malwagi emang kalut thambe nawani. Aniwar em. Ewa api baragan ni bohoma kemeting. Oh. Habi, ini hamba dek itu mas sahaharan he tu waktu ini Tony. Netefin belum kelakian ni, warga kiu tu madya aitane ke madya bela. Sebab anak kudi hehe. Oh. Api hamba di same warga kiu mas peradari kerjain. Ewa game api amak anawaran ekkan orang ehi warga kiu mas daran warga game. Oh. Ehi tina sattya bahave ni verdi bahave pilih bandawa tapi bohoma warga kiu min yuktuba prakasha kerana tu Tony. Oh. Deng ehema warga kiu min yuktuba api dewal prakasha kerana kota me samahara bita චෝදනාව එල්ලවන පාර්ශවය එක්ක මේ චෝදනාව වලට උත්තර දෙන්නේ නැ නැත්නම් අපි ලබා දෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නෙ නැ එහෙම කරන්නේ නැතුව තැන් තැන් වල ගිහිල්ලා අපිටයි ඒවට කතා කරන අයටයි බයිනෝ දැන් ඉතින් මේ දවස්වල තියෙන ප්‍රධානම මාතෘකාවක් තමයි මේ මීවන පලානේ කණ්ඩායම එහෙම නැත්නම් හබුතන්ත්‍රගේ සිරිසේන කියන පුජ්‍යලයාගේ තියෙන ආගම් විකෘතිය පිළිබඳව නෙත්ෆින් බැලුම්ගල මේ පහුගිය සති කිහිපය විතරක් නෙමෙයි මේට අවුරුදු 12කට ඉස්සෙල්ලත් අපි මේ අනාවරණයන් කළා. දැන් මේ කලින් කියපු දේවල් නෙමෙයි අද කියන්න යන්නේ. මේ කියන්න යන කතාව අද ඉතාම සාවධානව බහගෙන ඉන්න මොකද අද විශේෂ වෙන්නේ මේ වැඩසටහන තුළ අපි වැඩිපුර කතා බහ කරන්න සහ අවධානය යොමු කරලා තියෙන්නේ මෙච්චර කාලයක් මේ මීමන පලානේ පස්සේ ගිය මේ කල්ලියේ ඉන්න ඉන්නවනේ අනුගාමිකයෝ පිරිසක්. ඒ අනුගාමිකයින්ට අත්විලා තියෙන ඉරණම සහ ඔවුන් යහපත් පැත්තට හරව ගන්න දරන උත්සාහයක් තමයි අද මේ අපි කරන්නට යන්නේ. මොකද අපි මේ දේවල් මෙහෙම දිගින් දිගටම අනාවරණය කරන රංගන මේ 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 වෙන විකෘතිය සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ගයක් වහාම ගන්න ඕනේ. මේ උණුසුමේම ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්නම් වෙන්නේ තව තවත් මේ ප්‍රශ්න උඩු දුවන එක. දැන් ඉතින් බලන්න දැන් ගොඩක් කට්ටියට කේන්ති ගිහිල්ලා තියෙනවා දැන් නෙත්ෆින් බැලුම් ගලින් තමයි මේ කතාවල් අපිට මාධ්‍යයක් තුලින් රටේ අහන්න තියෙන්නේ මේ කතාවල් වෙන තැන්වල විකාශය වෙන්නේ නැහැ දැනගන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා රටේ ජනතාවට මේ තොරතුරු දැනගන්නට තියෙන ඉඩකඩ තමයි අපි මේ වෙන් කරලා තියෙන්නේ ඉතින් දැන් අපි මීවන පලානේ සම්බන්ධයෙන් පහුගිය දවස්වල කළපු අනාවරණයන් එක්ක දැන් මේ කල්ලියේ ඉන්න සමහර උදවිය විවිධාකාරයේ අදහස් දක්වනවා අන්තර්ජාලය තුල අපි දැනටත් විවෘතව කියනවා නෙත්ෆින් බැලුම් ගල වේදිකාව විවෘතයි ඔබට කතා කරන්න පුළුවන් අපේ මැදිරිය දුර කතරංකය නිතර සඳහන් කරනවා 0112255363 දුරකථනේ. ඒ වගේම අපේ ස්ථාවර දුරකථන අංකය අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ලබාගෙන අපිට ඇමතුමක් අරගෙන මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න ඇති නෙවනවා හරි. ඒ කියන්නේ මේ බනින්න නෙමෙයි. බනින්නවත් කමක් නැහැ. බමන්න හැබැයි අපිට අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කතා කරන්න. දැන් ඉතින් ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මොනවද දන්නවද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි. මුලින්ම කියන්නේ මම මේ කවුද කතා කරන්නේ කියලා මම ලංකාවේ හිටපු ජේෂ්ඨ ලේකක අධිකාරී වෛද්‍යවරයෙක් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ගොබවහන්සේ දාලා තිබ්බා මේ අර මීවන පලානේ හාමුදුරන්ට එරෙහිව පැමිණිලි කරන්න කියලා ඇත්තටම හාමුදුරනේ මම ගැන කිව්වොත් එහෙම මම උපතින්ම බෞද්ධ මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ වාසගම වික්‍රම සූර්ය අපි ওই ලංකාවේ තියෙන මම දහම් පාසල් ගියා දහම් පාසලේ සියලුම විභාග කරා බුද්ධ ආගමට ඕල වෙල් වෙනකන් ඉස්කෝලේ උගන්වන්නේ එහෙමනේ ඒ සාමාර්ථයක් තියෙනවා ලංකාවේ ඉතිහාසයේ ඒ සාමාර්ථ තියෙනවා ඊළඟට මම ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලේ තමයි ගියේ එතකොට අපිට මේ පොඩි කාලේ ඉඳන් ඔය කියන බුද්ධ ධර්මය බුද්ධ ආගම සියල්ලම අපි ඉගෙන ගත්තා ඔය කියන ඔය දැන්ට ලංකාවේ බණ දේශනා කරන සියලුම හාමුදුරුවෝ ගාව මම අපේ පවුලේ කට්ටිය බණ අහලා තියෙනවා පොත් කියවලා තියෙනවා හැබැයි අපිට නිවන් දකින ධර්මය අපිට ඉගෙනුවේ මීවන පලානේ සිරි ධම්මා ලංකාර අරහතුන් වහන්සේ අපි බය නැතුව අරහතුන් වහන්සේ කියනවා මොකද ත්‍රිපිටකයේ මුල සිට අගට අර්ථ ධර්ම නිරුක්තිය ඇතුව තේරෙන්න පටිච්ච සමුප්පාදය ඊළඟට චතුරාර්ය සත්‍ය ත්‍රිපිරිවට්ටය තිලක්කණය ඒ සියල්ල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හරියට ගලපලා දේශනා කරලා අපි ඉගෙනගත්තේ උන්වහන්සේගෙන් අනිත් එක ශාසනය කියන්නේ හාමුදුරුවනේ මේ ඔය ඔබ වහන්සේලා හිටන් ඉන්න පන්සල් ටිකවත් ඔය සිවුරු දාගත්ත පෘථග්ජන මිනිස්සු ටිකවත් නෙමේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා පන්සල් ශාසනය කියලා කියන්නේ පරියත්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ඒ තුන තියෙන්නේ බාහිර නෙමේ අභ්‍යන්තරේ ඒක නිසා නිකන් මේ ධර්මය රකින්න නිකන් ඔයිට වඩා ලොකු ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා සිරි ධම්මා ලංකාර හරතුන් වහන්සේට අභියෝග කරා ඔය ඥාන සාරලා ඊළඟට ඒ කාලේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඇවිල්ලා වලි දැම්ම හැබැයි ඒ ඔක්කොම පස්සේ බිම යනුණා නම්ගම් එක්කව සහිතව තමයි රංගන දැන් මේ
චෝදනා කරන්නේ අපිට. දැන් පස්ස බිම යනවා කියලා කියනවනේ. ඔව්. දැන් හැබැයි මේ උදවියක් දැන් දැනගෙන තියෙනවා වැඩේ නරක පැත්තට යන්නේ කියලා. මොකද දැන් බොහෝ දෙනෙකුට සමාජයේ පේනවා ඔව් මේගොල්ලෝ ගියේ වැරදි පාරේ කියලා. මෙත් එෆ්එම් බැලුම් ගල මීට අවුරුදු 12කට කලින් දැක්කා. ගුණා හැරෙන්නේ පොල් පැලේට කියලා තේරුණා. ඒ නිසා තමයි මේ මීවන පලානේ කියන පුජ්‍යලයා මේ නැත්තම් හපුතන්තගේ සිරිසේන කියන පුජ්‍යලයා පැවිදි වෙලා මාස 3ක් යනකොට අපි බැලුම් ගලින් පළවෙනි අනාවරණය කරන්නේ. අපිට අර කියන සමාපත්තිය හෝ ධ්‍යානයක් හෝ රහත් වෙලා හෝ ඒව මොනවත් නැහැ. ඒ වගේ කියන්නේ විමර්ශනය සම්බන්ධයෙන් දෙන අත්දැකීම් විතරයි තියෙන්නේ අපිට. විතරයි. ඉතින් ඒ ඇසුරෙන් අපි ඒ අනාවරණයන් කළා. හැබැයි අද තමයි බලධාරින්ගේ ඇස් යම් කිසි මට්ටමකට මේ ගැන විවර වෙලා තින්නේ. හැබැයි අද මේ කියන්න යන කතා ටික දැන් සමහරව හිතන්නේ කියනවනේ මේ පැත්තෙන් කියනවනේ මේ කල්ලී කට්ටිය කියනවනේ දැන් කට්ටියගේ පස්ස බිම ඇන්ලා තියෙන්නේ. වැඩි වැරදිලා තියෙන්නේ කියලා. හැබැයි වැරදිලා තියෙන්නේ මේ මීවන පලානගේ පස්සේ ගිය අනුගාමිකයෝ. ඇත්තට මේ උදවිය බොහොම පව්. මේ උදවිය ගැන දැනෙන්නේ අනුකම්පාවක් අපිට. හැබැයි ඒ උදවිය අද පත් වෙලා තියෙන තත්ත්වයන් අපි ඒ උදවියගේ නම්ගම් අනාවරණය කරන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ජීවිතවල තියෙන අභ්‍යන්තරික පවුල් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හොඳ පවුල් ජීවිතයක් තිබ්බා. මමයි මගේ මහත්තයයි තමයි මම අපි දෙන්න තමයි මුලින්ම ඔය මීරිගම ධර්මායතනයට ගියේ. මගේ ළමයි වැඩ හතර දෙනෙක් ඉන්නවා. මගේ ළමයි පොඩි. ඉතින් අපිට මෙහි ඉඳ යන්න ගොඩක් දුරයි. ඒ හේතුව නිසා මහත්තය විතරයි ගියේ. මෙයා දිගටම මේ භාවනා වැඩසටහන් වලට කියලා ගියා. මාත් ඉතින් යන්න ඉඩ දුන්නා. ඊට පස්සේ දවසක් එයා ඇවිල්ලා කිව්වා අරියතුන් වහන්සේ කිව්වා කියලා පෙරාත්ම භව 10ක බින්ද කියලා ගෑන් කෙනෙක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මම කිව්වා ඔබ ඇත්තද බොරුද දන්නේ නැහැ ගණන් ගන්න එපා කියලා. නමුත් කිසිම වෙනසක් කරන් පෙන්නන්න නැතුව මෙයා දිගටම ගියා අරියතුන් වහන්සේගේ මීරිගමට. ඉතින් ටික දවසක් යනකොට මෙයා ටික වෙනස් වෙන්න ගත්තා. ඒත් මම ඒක එච්චර හිතුවේ නැහැ ඇයි මේ වෙනස් වෙන්නේ කියලා. පස්සේ තමයි මම දන්නේ එයාට අර කලින් බිරිඳ කියපු කෙනත් එක්ක මේ සම්බන්ධයක් පටන් අරගෙන දැන් දික්කසාද නඩු දාලා. රංගන මේ ජීවිතයේ නිවැරදි පාර පෙන්වනවා වෙනුවට දැන් මෙතන වෙලා තියෙන්නේ පෞල් අවුල් කරන මට්ටමට මේ ප්‍රශ්න දිග්ගැස්සලා කරලා තියෙනවා. දැන් මේ ස්ථානෙට ගිහිල්ලා අපිටත් අත්දැකීම් තේරවන්නේ. සහ මේ අත්දැකීම් ලැබපු බොහෝ දෙනෙක් දැන් එළියට ඇවිල්ලා මේ දේවල් කතා කරන්න සූදානම් වෙලා තියෙනවා. ඔවුන් ලැබපු අත්දැකීම් මොනවද කියලා දැන් නොපැකිලව කියනවා. ඔව්. දැන් මේ තැනට ගියාට පස්සේ සිද්ධ වෙන කාරණාවක් තමයි කියලා දැන් ඔබ අලුතෙන් ගියොත් එහෙම දැන් අපි මේවා ගවසිලා තිනවා උදාහරණයක් කියන්නේ දැන් මෙතන අලුතෙන් ගිය කෙනෙක් වුණොත් එහෙම ඒ කෙනාව මෙතන ග්‍රහණයට ලක් කරගන්නේ දැන් මේ යන අරිහතුන් වහන්සේ විදිහට පෙනී ඉන්න ඔය මීවන පලානේ සිරි ධම්මා ලංකාර නැත්තම් කිව්වොත් එහෙම සපුතන්තිගේ සිරිසේන ඔය සිරිසේන මහත්තයා කියන්නේ මේ මේ ඔය ආපු කෙනා මගේ පෙර ආත්මයක මෙන්න මේව සම්බන්ධයක් තියෙනවා. මං ඒ කාලේ සුමන සමන් දිව්‍ය රාජයා. එතකොට ඔබ තමයි මගේ ආරක්ෂකයා. එතකොට ඔබේ භාර්යාව මේ ශාලා පරිශ්‍රයේ අර කෙළවරක ඉන්නවා. මෙන්න මේ හැඩහුරුකම තියෙන්නේ කියලා මැෂර්මන්ට් එක දෙනවා. මෙන්න මේ හැඩහුරුකම් තියෙන්නේ කියලා දෙනවා. ඉතින් යන කෙනා බලනවා මගේ පරම්පරාගත සංසාරගත බැඳීමක නෝනා ඉන්නේ මෙතන. ගෙදර එක්කිනා බොරු එක්කිනා කියලා. මේ කෙනා කවුද කියලා හොයනවා. ඉතින් අර කිව්ව මැෂර්මන්ට්ස් වල ගිහිල්ලා හොයනවා. මෙයා තමයි මගේ කෙනා. ඒ එතනට ආපු කාන්තාවන්ටත් ඔය විස බීජේම අනිත් පැත්තට දාලා තියෙනවා. කලින් කියලා තියෙන ඒ ටික. ඔව්. ඉතින් ඒ උදවිය එතනට ගිහිල්ලා තම තමන් ගැළපෙන විදිහට තම තමන් ඇඳගන්න විදිහට අමුතු විදිහකට පෑහෙනවා. ඒ පෑහුණාට පස්සේ තමයි ඔය කියනා වූ දික්කසාරී දක්වා ප්‍රශ්න යන්නේ. දැන් අර කලිනුත් කතා කරලා අපිට මේ සහ අපිට තොරතුරු ලබා දෙන ස්වාමින් වහන්සේලා ඉලක්ක කරලා මේ අදහස් ටික ප්‍රකාශ කරානේ මේ අන්තර්ජාලයට පළ කරලා තිබුණා මේ අදහස. ඒක තව කොටසක් තියෙනවා අපි අහලෙමු. ඔබ වහන්සේ නිකන් අර ඒත් එක්ක බැලුවම ඔබ වහන්සේ ඇත්තටම ගලන් ගන්නවත් දෙන්නේ නැහැ. ඇත්තටම ඔබ වහන්සේට මානසික ප්‍රතිකාර වුණි. මම නම් කියන්නේ ඔබ වහන්සේට රෝගී තත්ත්වයක් තියෙනවා. පර්සිකියුටරි ඩිලූෂන් කියලා. ඒක ඇත්තටම ඔබ වහන්සේ ඉස්පිරිතාල නැවතිලා බේත් ගන්නව නම් වටිනවා. මොකද ඔබ වහන්සේට තියෙන ලොකු සැකයක්. බුදුදහමේම මේ කාටවත් විනාශ කරන්න බෑ. මොකද මේ අපි හදාගත්ත ලෝකය වෙනස් වෙනකොට දුකක් ඇති වෙනවා කියන එක කාටවත් විකෘති කරන්න පුළුවන්. ඒකෙන්ද ඔබ වහන්සේලා නිකන් ওই ගෝත්‍රික විදියට හැසිරෙන්න යන්න එපා. ඔබ වහන්සේලාට කරන්න පුළුවන් දේකුත් නැහැ. ඔබ වහන්සේලා අපි
සලකන්නේ අනිත් එක තමයි වහන්සේලා සංඝයාත් නෙමෙයි. වහන්සේලා භික්ෂූත් නෙමෙයි. සංඝයා කියන්නේ කවුද? මගපලලාභී. භික්ෂූන් කියන්නේ මගපල ලබන්න උත්සාහ කරන අය. වහන්සේලා වැටින්නේ ගණින් වහන්සේලා ගණේට. ඒක බුදුහාමුදුරුවෝ කියලා නැහැ ගණින් වහන්සේලාට සංඝයාට දෙන සැලකිලි දෙන්න කියලා. ඒක ඔහෙවත් තියෙනවා නම් මට ඔබ වහන්සේට පුළුවන් එවන්න මැසේජ් එකක්. මට කියන්න දෙන්නේ මෙච්චරයි. ඇත්තටම ඔබ වහන්සේට අපි අනුකම්පා කරනවා. ඔබ වහන්සේ ඔය මොනා කිව්වත් අපි ඔය බණ අහන එක නවත්තන්නේ. අපි ඕස්ට්‍රේලියාවේ අපි පෞල් ගණන් පොය දවසට එකතු වෙලා මේ ඉන්ටර්නෙට් එකෙන් බණ අහනවා. ලංකාවට ආපු ගමන් අපි සති දෙකක් හිටියොත් සතියක් නැවතිනේ උන්වහන්සේ ළඟ බණ අහන්න. ඒත් ඔබ වහන්සේට මේව මානසික සැකකාරයෝ කරන්න බෑ. ඔබ වහන්සේලාට අනිත් එක තමයි මේ ඒ කාලේ සංඝයා වහන්සේලාට ලංකාවේ තැනක් තිබ්බේ. ඒගොල්ලෝ තමයි ඉගෙන ගත්ත උගත් අය. නමුත් දැන් ඔබ වහන්සේලා නිකන් පිරිවෙන් අධ්‍යාපනයක් කරලා ඔබ වහන්සේලාට වඩා ගිහි අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. අත් දෙකකින් තියෙනවා. ධර්මය අදාරලා තියෙනවා. ඒතර ඔබ වහන්සේලාට අපි කන්න දෙනවා, වඳිනවා, කකුල් හෝදනවා, අඳින්න දෙනවා. ඔබ වහන්සේලාට හිතියක් නැහැ එහෙම ඇවිල්ලා තග දාන්න. ඈ ඔබ වහන්සේලා අපෙන් පිනට කාලා හිඟා කාලා අපිට තග දාන්න කිසිම අයිතියක් නැහැ. ඒක කරුණා කළා හිඟා කාලා ඉන්නවා නම් ඒ විදිහට ඉන්න. සුවපත් වේවා. හරි. දැන් ඔය තමයි ඒ මාර්ගඵල වලට පත් වෙච්ච උදවියගේ මොනවද දේශනාව කියලා කියමුකෝ නේද? නැත්තම් අනුගාමිකයන්ගේ දේශනාවන්. හැබැයි මෙතනට ගිය අහිංසක පවුල් වල අදත් පත් වෙලා තියෙන තත්ත්වය තමයි මේ. මේක තාම කවුරුත් දන්නේ නැහැ. මං කාටවත් කිව්වේ නැහැ. අඩුම තරමේ අපේ අම්මා අප්පච්චිටවත් කිව්වේ නැහැ. උසාවි දිනේට මම මේ ගියේ නැහැ. මං හිතුවා මම යන්නෙත් නැහැ කියලා. එන විදිහකට මූණ දෙන වැරෙනකොට මම කරන්න දෙයක් නැහැ. එයා කියනවා වගේම මේක අපේ කර්මයක් වෙන්නේ නැති. මං මේක හරියට කිව්වේ මට වෙච්ච දේ තවත් කිසි කෙනෙකුට සිද්ධ වෙන්න ඕනේ නැති නිසා. මොකද ගෑනු අය දන්නේ අයව යවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ ඒ වගේ සම්බන්ධ කම්වලට පැටලෙනවා. ඒ පිරිමි අය විතරක් නෙමෙයි ගැහැණු අයත් එහෙම තමයි. ওই සමහර අපේ මහත්තයාගේ යාළුවෙක්ගේ ඒත් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම විශාල පිළිකාවක්. පුළුවන් ප්‍රමාණ ශක්තියකින් මොනව හරි කරන්න. මට වෙච්ච දේ තව හෙට දවසේ තව ගෑණියෙකුට වෙන්න දෙන්න නරකයි. ඇත්තටම අපි හරි අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. උන්ට නම් හොදක් සිද්ධ වෙන්නේ. මේ දෙන ගින්දරට උන්ගේ දරු පවුල් වලට පවා මේවා වදින වශයෙන් මම උදේ හවස දෙස් තියෙනවා. මට නම් ඇත්තටම බුද්ධ ආගමත් එක්ක එපා වෙලා තියෙන්නේ. මහානායක හාමුදුරුවරුවත් මේවට මුංගෙලවල මරලා දාන්න ඕනේ. මේ වගේ මිනිස්සු පවුල් ජීවිත අවුල් කරන රංගන මේක තමයි මේ මීමන පලානේ පුද්ගලයාගේ පිටිපස්සේ ගියපු අනුගාමිකයන්ට දැන් අත් වෙලා තින ඉරණම. ඔව්. ඒ වගේම තවත් අත්දැකීම් ලැබපු උදවිය net fm බැලුම් ගලත් එක්ක කතා කළා. ඉතින් මෑතින් හරි ආසයි හිතපුවම ඔය වගේ ප්‍රකාශන ටික කරන්න. හැබැයි ඒකෙන් තමයි මේ ටීම් එක යන්නේ ඉස්සරහට. දැන් අපි උනත් ඒ දවසල හරි මාර ආතල් එකක් ගත්තේ ප්‍රකාශන වල. හිතුවම ඉතින් කියනත් මහමායා දේවිය දැන් ඉපදලා අපි ඉතින් අපේ වැඩේ දැන් මහමායා දේවිය කොහෙද? මේ ඔය අපි දැන් ඒ හොයනවා. යව හොයනවා දැන්. අතරම අවුරුදු 40 අවුරුදු 50 වෙච්ච වැඩේ නෝ කියන්නේ. ඉතින් අපි හොයනවා. හොයනකොට නම් ආව වෙනවා ඉතින්. ඒතකොට යා කියන ලක්ෂණ වලට කියන පුද්ගලයා අපි තමයි මේව කරගන්නේ. අර යා කියනවා ඒ කියන එකට කිට්ටු මේක කියන යා කියනවනේ ඉතින් උපකාරක පද දැන් ඉතින් මේ ස්ථානයට ගියපු මේ පුජ්‍යලයෝ ලබපු අත්දැකීම් සහ ඔවුන් අහපු දැපු දේවල් තමයි මේ මේ බැලුම් ගලට මේ වෙලාවේදී කතා කරන්නේ. මොකද මෙච්චර කාලයක් මේ දේවල් හැංගිලා තිබුණේ. දැන් එතුමා කිව්වනේ මෙතනට ගියාට පස්සේ අර සංසාරගත බැඳීම් වල ඉන්න උදවිය හමු වෙනව මුණගස්සලා දෙනව. අර ඇඉන්නේ මෙතන එහෙම කියලා. දැන් මෙතන ඉන්න තනතුරක් තියෙනවා මේ විශාකාවගේ තනතුර. දැන් අපේ බුද්ධ ඉතිහාසයේද සඳහන් වෙනවා දැන් විශාකාව ගැන. දැන් විශාකාව කියලා තනතුරකුත් මෙතන තියෙනවා. ඒ තනතුර කාලෙන් කාලට එතනට එන කාන්තාවන්ගෙන් කාන්තාවට වෙනස් වෙනවා. එක්කෙනෙක් ඉඳලා ගියාට පස්සේ වෙන විශාකාවන් කෙනෙක් එනවා. හැබැයි එහෙම ආපු විශාකාවන් කරලා තියෙන වැඩ දන්නවද? මෙන්න මෙහි මේවා. එතකොට මේ මොනාද අක්කට කියලා දෙගියේ යන්නේ එහෙ කියලා? නේ නේ මට කිව්වේ මේ නංගි බොරුවක් නේ. කුරුවිත පැත්තේ රත්නපුරේ ඉන්නවා කියලා නේ. ඔතන දැන් ඔය මේ ඔය විශාක කියන දැන් මේ අයියා එක්ක මේ එෆෙයා එකක් තිබ්බයි කියන ගෑනු මිනිහෙක් ඉන්නවද ඔතන? එයාගේක තමයි එයාගේ කවුන්ටි ඔය සුභා
ඉන්න කියලා උඩින් ඉන්නේ එයාගේ Facebook account එකකින් තමයි උක මම හොයාගත්තේ නංගි නෑ එතකොට ඒ ගෑනු කෙනත් උතන්ට එනවද දැන් ඒක හොයාගන්න ඕ එයා නිතරම යන තැනක්ලු එතන දැන් ඩිවෝස් කතාවට මොකද කියන්නේ දැන් මොකද ඕකෝත් නෑ ඒ ගැන කිසිම කතා කරන්නේ නෑ මාත් එක්ක ඒ කියන්නේ අඩුවට යන්නේ නැහැ කියලාද කියන්නේ මොකුත් නෑ ඔව් එයා යන්නේ නෑ ඊට පස්සේ මම කිව්වා ඔයා නොගියට ඔයාගේ නඩුව දැන් මම දන්න බව අඟවන්න ඕනේ නංගි මේ කිසි දෙයක් මම නොදන්නේ නෑ ඔව් දැන් ඔයාට යාමනේ වල තිබ්බේ ડોකියුමන්ට්ස් නේ නඩු ඊට පස්සේ මම කිව්වා ඔයා නොගියට ඉතින් ඔයාගේ නඩුව යනවනේ උසාවී කියලා මම කිව්වා නේ නේ මං එයාට මම එහෙම මුකුත් ලෝයට ගාම කතා කරලා කියලා නෑ මුකුත් කරන්න කියලා ඒක ඔය තිබිච්ච ඔව් නොහොම ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා 0112553 අපේ මැදිරිය දුරකථන අංකය ඔබට මේ පිළිබඳව තියෙන අදහස් ඉදිරිපත් කරන්න විවෘතයි කැපවි ජනතා සේවයට බැලුංගල මටත් නිකන් මේකේ වෙන දේ පොඩ්ඩක් බලන්න ඕනේ කියලා උතන්ට යන්න අක්කා. එතකොට මෙයාට බෑනේ ඔයාව දාලා ওই තැන් වල ගිහිල්ලා ওই නඩගම නටන්න. හරිද? යන්න. එතනට ගිහිල්ලා එතන ඉන්න මිනිස්සු මොකුද? මොකද්ද උතන වෙන්නේ කියන එක බලාගන්න. ඔයා දන්නවද? විශාකත් පවුනේ දැන් එයා අනියම් ඇසුරක් ඔයා ඔච්චර අනුකම්පා කරනවා. හරිද? ඒ ගෑනු කෙනාට අපි අනුකම්පාවෙන් අවවාද දුන්නත් ඒගොල්ලෝ ওই මිත්‍යාවට අහුවෙලානේ ওই වැරද්ද කරන්නේ අක්කා. හරිද? එතකොට අක්කා දැන් අක්ක බලන්න දැන් කසාද ගෑනු කෙනා වෙලා අර අනියම් භාර්යාවට ඔයා අනුකම්පා කරනවා. හරිද? එතකොට දැන් මෛත්‍රී අක්ක හිතන්න ඔය තේරවාදී බෞද්ධයාගේ ස්වභාවය. හරිද? එතකොට අක්ක හිතන්න අර මිත්‍යා දෘෂ්ටියකගේ ස්වභාවය ඒ විශාක අක්කටම ඒ යයටම අපි අවවාද කරන්නේ අද්දී අපිව બ્લોක් කරලා ගියා. අපිත් එක්ක ගැටිලානේ. එතකොට ඔය මිත්‍යා ස්වභාවය. පෞකාරකම ස්වභාවය. හරිද? එතකොට දැන් අක්කගේ දෝෂයක් වුණා. කුසල් බලවත් වෙලා ඉතන මට හිතෙන්නේ. අන්න ඒකයි මං අක්කට කිව්වේ. දැන් මෙයාලගේ පස්සේ යන ගොඩක් මිනිස්සු අක්ක දැක්කනේ අර මේ බොරු දහම් කරුණු අහන්න ගිහිල්ලා මිනිස්සු සියදිවි නසාගත්තා. හරිද අක්කා? ඒකනේ. හරිද මුන් මේගොල්ලෝ මේ ගෙනියන්නේ මාර රැල්ලක්. නැතෙන් බැලුම් ගලද අපි ඔබට මේ අනාවරණය කරමින් ඉන්නේ අපේ රටේ මේ සෑහෙන කාලයක් පුරාවට අවුරුදු 12ක් පුරාවටම මේ දෙවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණු මීවන පලානේ පිරිස නිසා දැන් ඇති වෙලා තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් දැන් ඉතින් යන්න ගියාට පස්සේ අපේ උදවේ යනවනේ වැල නොකඩී පෙරහැර වගේ යනවනේ ඔව් යනවා විතරක් නෙවෙයි ගිහිල්ලා සති ගණන් මාස ගණන් නතර වෙනවා විතරක් නෙවෙයි ඔව් තවත් සමහරව මේ යන්න එන්න ලේසියට මේ තැනින්ම ඉදනුත් අරගෙන ඒ අහල පහලින් ඉඳන් අරගත්ත උදවියත් ඉන්නෝ ඒ උදවිය අද මොනවද දන්නවද කියන්නේ මෙන්න මෙහෙම කතා දිගටම යනකොට හැමදාම එක් කියන්න බෑ ළමයින් ටිකක් කරදරයි කියලා ඉතින් මේ දැන් අපි අත ළඟනේ ඉන්නේ දැන් නිවනේ අත ළඟ සෝවාන් ඔන්න මෙන්න එතකොට ළමයි වුණත් ඉතින් දෙමව්පියන්ට හරි ආදරේ දෙමව්පියන් සෝවාන් වෙනවා ඒකට හරි කැමති ඒකට උදව් කරනවා ඉතින් ඒක නිසා එතන ඉඳ ඉඳන් කඩන් එහෙම අරගෙන එහෙම නවත්තන්න තමයි ඉතින් ළමයි සූදානම් කරේ මොකද ඉඳන් ගත්තා එතනම තියෙන අක්කර 31යි කියලා 31කින් ප්‍රමාණයක් අර වෙන්දේස් කරලා කඩලා විකුණන්න දැම්මා ඒ අතරේ තව අක්කර කීපයක් සමන් ඊළඟට අනිත් එක තමයි. හැම භාවනා වැඩසටහනක් තියෙන අවුරුද්දකට 12ක් තියෙනවා. එතකොට එතන ඉන්න ගිහි ප්‍රවිධ දෙපාර්තමේන්තුව මේ සියලු දෙනාම මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා. එතකොට අවුරුද්දකට 12යි. එතකොට මහත් අවුරුදු දෙකක් හිටියාය. භාවනා වැඩසටහන් කීයකද ඉන්නවද? 24කට ඉන්නවා. අවුරුදු 3 නම් 36යි. 4 නම් 48යි. අවුරුදු 5ක් හිටියාය 70යි. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් ආවා. මේ අවු
අවුරුදු 5ක් 30ක් ඉඳලා මේ කට්ටිය සෝවාන් නැත්තම් මේ ඉඳලා හිටලා ගිහිල්ලා අපි මේ ඉඳලා කොහොමද සෝවාන් වෙන්නේ කියලා ඕන කෙනෙකුට හිතන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි බණක් අහන්න කෙනෙක් ගියාට කමන්නේ හැබැයි මේ ආත්මේ සෝවාන් වෙන්න ඕන කියලා නම් පිළිගම යන්නේ ඒක මහා මුලාවක් ඒක මහා බොරුවක් මොකද එතන සෝවාන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ කිසිම මගපල්ලාදියෙක් නැහැ මගපල්ලාදියෙක් එතන ඉන්නවා නම් මොන ක්‍රමයෙන් හරි එයා එතන ඉන්නෙත් නැහැ එතන දිනු වෙච්ච උදවිය නම් ඉන්නව. දිනු වෙච්ච උදවිය කවුද දැන් ඔය මීවන පලානේ නමින් පෙනී හිටින හපුතන්තගේ සිරිසේන. තවමත් විශ්‍රාම වැටුප ගන්නවා. තමන් රාජ්‍ය සේවයේ ඉඳපු කාලේ විශ්‍රාම වැටුප ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක සදාචාර සහ නීති විරෝධී ක්‍රියාවක්. දැන් යා පැවිදි වුණා නම් පැවිදි වෙලා නම් අැතන භික්ෂුවක් නම් මේ විශ්‍රාම වැටුප ගන්න ඕනේ. ඕකනේ මේ වැටුප තියෙන්නේ. හැබැයි මෙතනින් උපයපු මුදල් වල අද වෙලොත් එහෙම ඇමරිකාවේ තියෙනවා සිරි රයිඩින් කියලා මේ මෝටර් රේස් පදින මේ වැඩ කරනවා මේ සල්ලි වලින්. තව විතරක් නෙමෙයි තව හෝටල් ඉදිරිමින් තියෙනවා. මේ සල්ලි වලට වෙලා තියෙන්නේ මොනවද කියලා අපි පොඩි පොඩ්ඩක් කෙටියෙන් ඔය කියන්න හැදුවේ. වැඩ විස්තර ඉස්සරහට කියන්න. හැබැයි මේ තැන් වලට මේ තැනට ගිය සමහර අනුගාමිකයෝ මේ තැන විශ්වාස කළා. අක්කර ගණන් පූජා කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔක ආරම්භ කරේ සමන් කියන මහත්මිය. සමන් කියන මහත්මයා තමයි වහරක ඉඳලා මේ අපේ සිද්දේන මහත්තයා එක්කරගෙන ඉන්නේ. එක්කරගෙන ඇවිල්ලා තමයි එතන එයා ගන්නවා අක්කර 31ක්. ගොඩනැගිලි ඔක්කොම හදලා මහා පරිමාණයෙන් ඔය ඔක්කොම කරන්නේ. හැබැයි ටික දවසක් යනකොට මේ සමන් මහත්තයාට තේරෙනවා මෙතන දහමක් නැහැ කියලා. කිව්වට ප්‍රායෝගික පැත්තෙන් දහමක් නැහැ කියලා දැනිලා මෙයා මෙයාත් එක්ක කතා කරා. නමුත් ඒ ගොඩ ගන්න බැරි වෙච්ච තැන කරන්නේ මොකද්ද? මේ ඉඩම පොටස් කරනවා. දැන් බිල්ඩින් හදලා තියෙන හදලා තියෙනේ ගන්න බෑ මුකුත් කරන්න බෑ එතකොට ඒවට අක්කර 16ක් ඇරලා ඉතුරු ටික විකුණනවා හැබැයි මේ අක්කර 16 දෙන්නේ මෙයා අක්කර 21ම ගත්ත මුදලට ලක්ෂ 350කට දෙන්නේ මමත් ඒ වෙලාවෙත් මමත් මුදල් දුන්නා ඒක ලක්ෂ 350ක් වෙන්නේ මෙහෙමයි account number එක මේ පොයට දුන්නා නම් අපි සල්ලි දානවනේ දැන් මම කඩ ඉන්න දන්නේ නෑ ලක්ෂ 2ක් දාලා එහෙමම දානම් කොහොම හරි ඊළඟ පොයට යනකොට එහෙන් නිකුත් කරන පණිවිඩයක් දැන් සල්ලි ඇති දාන්න එපා කියලා මොකද මේ හේතුව මේ account එකට වැටෙන මුදල් පිළිබඳව දැනුමක් එනවා සමන් මහත්තයාට. මොකද මෙයානේ මූලික දායකයා. එතකොට මෙයා ඉස්සෙල්ලාම කිව්වේ ලක්ෂ 100යි දැන් සල්ලි හොගාලා එනවා කියන්න බෑන් තිබ්බොත් මේ කට්ටිය කනවා කියන්නේ ලක්ෂ 250යි කියනවා. ලක්ෂ 300යි කියන අවසාන ලක්ෂ 350ක. 200 තමයි 250 300 350 ලක්ෂ 350ක තමයි දෙන්නේ. ඔන්න ඒ විදිහට ගත්තු ඉඩම් අන්තිමේදී අරන් දීපු කෙනා නැත්තම් පරිත්‍යාග කරපු කෙනාට තේරලා තියෙනවා මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ වංචාවක් බොරුවක් ඒ නිසා මෙතනට මේ තවත් ඉඩම් දීලා වැඩක් නැහැ කියලා නැවත ඉඩම් විකුණලා දාලා තියෙනවා ඒ විතරකුත් නෙමෙයි මෙතන තියෙන මේ ධර්ම විකෘතීන් අතර නැත්තම් මේ රටේ ජනතාව නොමග යවලා තියෙන නැත්තම් මෙතනට යන අනුගාමිකයෝ කොච්චර නොමග යවලා තියෙනවද කියනවා නම් ශ්‍රීපාදස්ථානයේ සම්බන්ධයෙන් ඔය මීවන පලානේ මෙන්න මෙහෙම කතාවලුත් කියලා තියෙනවා පස්තරල් කෙබරේ තමයි අපේ අරියතුන් නාන්සේගේ අපේ මීවර කලාවේ ලොක්කගේ ගහක් කියනවා. ඊයාවේ සිරිපාදයෙන් කියද්දි මෙයා කියනවා සුමල් සමදී මෙයා කියලා. ඒකෙන් තමයි ජාත්‍යන්තර පණ්ඩිතනි. ඒ සෝවන් නානේ සෝවන් ලද මෙයා මේ පිටිදල මෙයා මෙයා සුමල් සමන්දෙයියෝ. එතකොට සුමල් සමන්දෙයියෝ මෙයා සුමල් සමන්දෙයියන්ගේ ඒ කාලේ හිටිය රාජ්‍ය සේවකයෝ ඉන්නවනේ. ඒ රාජ්‍ය සේවකයෝ බොහෝ ලෙස ඔය රත්නපුරෙන් එනවනේ අනුගාමිකයෝ. රත්නපුරෙන් එන අයට මෙයා කියනවා. ඔයාලා ඒ දවස්වල මගේ හිටිය රාජ්‍ය සේවකිනේ මුන්ට හරි ලොකු ඒ පැත්තෙන් ආපු කාන්තාවකට තමයි හිටියේ විසව කියලා. ඒ කාලේ හිටිය එක විසවක් කියලා අර මහානක රැස්කිය කිව්වේ. අර අර කතන්දරේ තියෙන රත්නපුරේ කට්ටියට ආම්පෝ ආම්ගන්න පොඩ්ඩක් හරි දැනනොත් එහෙම තග්ගා ටෙලිෆෝන් කෝල් කරලා කට් කරනවා. කතාව නවත්තනවා. ආ ආරියෝවාද කියලා. මොකද ඒකට දැඩි විශ්වාසයක් තියෙනයි දැන්. සුමන සමන්දෙයියන්ගේ කාලේ රාජ්‍ය සේවකයෙක් වෙලා දැනටත් දැන් මෙතනට සම්බන්ධ වෙලා තියෙන අනිවාර්යෙන්ම මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න පුළුවන්. එහෙම පොඩි විශ්වාසයක් තියෙනවා ඒ කට්ටිය ගොඩනගාගෙන. ඒක මිනිස්සු ආනවනේ ඉතින් සුමන සමන්දෙයියන් අහන්න කැමති ඉතින් මිනිස්සු ප්‍රශ්න වලට මෙයා උත්තර දෙනවා නේ කේ කේවා එක දවසක් කේ කේවා කියනවා ඉතින් රාටි හිණින් දකින්නවත් දන්නේ නැහැ කියනවා ඒ කාලේ තිබුණේ සිරිපතුල පිහිටවුවානේ බුදුහාඳුනන්ට මෙයා තමයි ආරාධනා කරේ ආරාධනා කරලා සිරිපතුල පිහිටවුවා පිහිටුවාට පස්සේ මෙයා ඒක මැණික් ගලකින් තිබ්බවවල ඉස්සෙල්ලා මෙයා මැණික් ගලකින් වැව්වල මැණික් ගලෙන් වහලා ඊට පස්සේ කළු ගලකින් වැව්වල මෙයා කියනවා හොඳට ගිහිල්ලා බලන්න ඕකේ ඉලක් තේනවා ඉලෙන් පේනවා යට සිරිවතුල වේනවා ඉතින් ඒක ටිකක් ඇත්තනම් ගොන් අතට අහු වෙන වාර්ත වෙන වැඩක් කැපවි ජනතා සේවයට බැලුංගල
පව්වක්ක හැබැයි ඒ බේල මිනිස්යාගේ ජීවිතේ සම්පූර්ණ මුන් විනාශ කළා. ඔය මීවල පනානේ කණ්ඩායම. හරිද? ඔයා දන්නවද ඒ වගේ වෙච්ච ගෑනු කට්ටිය පිරිමි මිනිසුන්ගේ පවුල් ජීවිත විනාශයි එතනට ගිය. හරිද? මීවල පනානයාගේ පස්සේ ගියපු ඒ කියන්නේ ඌටවත් නැහනේ පැවිදිකමක් අක්කා භික්ෂුභාවයක් නැහනේ තනි කර මිනිසුන්ගේ මොළ විකෘති කළා. ඕන නැස්ති වෙලා තියෙන්නේ ඕකෙන් පස්සේ නංගි නැතුව මේ සුද්දාගේ ප්‍රශ්නෙකට දැන් අවුරුදු 10කට දුරින් කලින් වෙච්ච ඒවට දැන් ප්‍රශ්න වෙන්නේ නැහනේ නංගි මේක ඔයාගේ බොරුවක් මියාගේ වාසියටනේ ඔය වාසිය දැන් ඔයාගේ අයියාගේ දැන් ඔයාලගේ පවුල් ජීවිතේ ප්‍රබලවම අයියාගේ චරිත කනපිට ගැහුවේ ඔය මීවල පනානයා ඔතන මේ කෙලින්ම ඔය විශාකයි ඔය විශාක මීවල පනානෙට සෙට් කරා අන්තිමට අයියා තනිකර අයියාගේ චරිතය දැන් අපි යාළුවෝ නිසා අපි දන්නවනේ අක්කා දැන් ඔයාට වයිෆ් වෙලා කියන්නේ නැති කොටසක් යාළුවෙක් එක්ක සහෝදරයෙක් කියනවනේ එතකොට අපි දන්නවා අයියා හැම අප්සෙට් වෙච්ච චරිතයක් නෙමෙයි මේ ළමයා මේ පිනව දහමක් කරගෙන හිටපු කෙනෙක් මේ තනිකර මෙයාව පවට බය නැති වෙලානේ දැන් අපිට පවකට බය කරන්න බැහැ නෙමෙයි පව කරනවා නංගි මේ වාර විදිහනේ දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය මීවල පනානේ ටීම් එකට මෙයා යන්න හදද්දිම මං ඔය විශාකක් මං කෙලිම මං එහෙම දෙයක් කිව්වනේ මම කිව්වා අයියේ අක්කගේ දෝෂ අඩුපාඩු තියෙන්නේ නැති ඒක අවවාද කරලා හදාගන්න පුළුවන් ඔයාගේ විවාහක බිරිඳ හැබැයි ඔයාගේ මේ දැන් ඔයා මේ අනියම් සම්බන්ධයක් පවත්වන්න පටන් ගත්ත ගෑනු කෙනා මිත්‍යා දෘෂ්ටියටනේ ඔය යන්නේ එයා ඔයාගේ සංසාරයට ඔයාට විනාශ කරන්න කිව්වා ඔයා අක්කගේ අයියාගේ දැන් තියෙන ගැටුමට මේ අක්කගෙන් වෙන පීඩාවයි ඔයා අර මිත්‍යා දෘෂ්ටික ගෑණිකින් කරගන්න පීඩාවයි දෙකක් කියලා මම කිව්වා ඒකෙන් තමයි එයාට අවුල් යන්නේ කෙලිම මම විරෝධය කරන්නේ ඕකේ සුභාගේ තැනට මාවනි නංගි දාලා තියෙන්නේ නෑ නෑ එයාට මාව දාලා තියෙන්නේ යා කොහෙද ආන්න දක්කා මේ උතන ළමයි දෙන්නේ කිඳගෙන යාට පිස්සු එයාට දැන් ඉක්මන්ට එයාගේ ඔළුව සුද්ධ කරන්න වෙනවා අපිට ඔන්න බලන්නකෝ මෙහෙමයි ඔය මීවල පනානේ මොළ විකෘති මම ඒකයි කිව්වේ අක්කට අබමල් රේණුවකටවත් අයියා ගැන දෝෂයක් හිතන්න එපා අක්කා අනුකම්පා කරන්න හරිද මට එහෙම හිතෙන දැනුත් මේ උදේ තෙල් ගාලා බත් බැඳලා වතුර බෝතල් වලට පුරවලා ඔක්කොම කරලා මං වැඳලා තියුවේ නංගි මෙතන ඉඳගෙන ඒක තමයි මේ සිරිසේන මහත්තයා අවුරුදු ගාණක් තිස්සේ මේ කරපු මේවයි ප්‍රතිඵල තමයි දැන් මේ එළිපිට තියෙන්නේ. දැන් මේ තැනට ගිය අනුගාමිකයෝ ඔවුන්ගේ ජීවිත කඩා හිරන මට්ටමට පත් වෙන්නට මේ කියනා වූ දේශනාවන් ඉවහල් වෙලා තියෙන ආකාරය දැන් පැහැදිලි ඇති. ඒ නිසා මේ දේවල් කෝප වෙන්න එපා කවුරුවත්. මේ දේවල් අපි මේ සියලු සාක්ෂි සාධක සහිතව තමයි අපි අනාවරණය කරන්නේ. මොකද මේ තත්වයෙන් ඔබව මුදවා ගැනීමේ තියෙන අවශ්‍යතාවය මත. ඉතින් මේ ස්ථානවලට ගිය බොහෝ දෙනෙක් දැන් net fm බැලුම් වලට කතා කරමින් කියනවා සහ මේ පිළිබඳව පරිශ්‍රණ වල නිරත වෙච්ච උදවියත් මේ ගැන කතා කරනවා. මේ පිළිබඳව පරිශ්‍රණ නිරතුන් ඩැනිස්ටල් පෙරේරා මහත්මයාත් net fm බැලුම් වලට කතා කරලා මෙවැනි කතාවක් කිව්වා. වසර ගණනාවක් තිස්සේ මේ ස්ථානයට ගිය නැත්නම් අනුගාමීන් විතර කටයුතු කරන ලංකාවේ බොහෝ උගත්තේ සම්මත පිළිගත් වෘත්තිකයන් බොහෝ දෙනෙක් පවා නැත්නම් අති විශාල පිරිසක් මේ වටා එකතු වෙලා තිනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි අපේ රටේ මේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රවණතාවයේ එක්තරා විදියක තියෙනවා අපිට නොපෙනෙන පැත්තක්. ඒ තමයි හෙළ එහෙම නැත්නම් දේශීය එහෙම නැත්නම් මේ අපේ රටේ තියෙන අපේකම මේ පිළිබඳ මෑතකදී විශේෂයෙන්ම ඇති කරලා තියෙන මේ උනන්දුව හරහා ඒ කියන මේ මිනිසුන් ඉතා පහසුවෙන් නොමග යවන්න පුළුවන් ආකාරයේ තේමාවක් තමයි මේක. එතකොට ඕනෑම කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා එහෙම නැත්නම් ඌට කිසියම් ආකාරයක අභිමානයක් ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් අපේ රටේ උපදුනා අපේ රටේ තමයි උන්වහන්සේගේ ජන්ම භූමිය කියලා කියනකොට එතන ඇති වෙන කිසියම් ආකාරයක අභිමානයක්. එතකොට කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව ඉතිහාසය ගැන හැදෑරීමක් නැතිව එහෙම නැත්නම් ඉතිහාසයේ සම්බන්ධ හෝ ත්‍රිපිටකය සම්බන්ධයෙන් මූලික වශයෙන් තියෙන කරුණු ගැන ශාස්ත්‍රීය වැටහීමක් නැතුව අර කියන මතය වැළඳ ගන්න. එතකොට මෙතන තියෙන්නේ අර අන්ධ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් ඒ පුද්ගලයා කියන දේ විශ්වාස කිරීම හැර ඒ පිළිබඳ විශ්ලේෂණාත්මක එහෙම නැත්නම් කිසියම් ආකාරයක හොඳ වැටහීමක් ඇතුව ඒක ගැන කරුණු අධ්‍යයනය කරලා ඒක පිළිගැනීමක් නෙමෙයි.
ඔන්න ඔහොම කතාවකුත් තියෙනවා. දැන් රංගන මේ මේව සම්බන්ධයෙන් අපේ රටේ බලධාරීන් මොකද කියන්නේ? ඔව්. දැන් ජනාධිපතිවරයාට ත්‍රිනායක නිකායක මහානායක හාමුදුරුවෝ මේ ලිඛිතව දැනුම් දීමක් කළානේ මේ පුජ්‍යලයා සම්බන්ධයෙන්. ඔව්. ඒ විතරකුත් නෙමෙයි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට, ඒ වගේම විශේෂ භාර අමාත්‍යවරයාට සහ අදාළ බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නා. ඉතින් ඒ පිළිබඳව දැනගන්න අපි කතා කළා බුද්ධ ශාසන හා ආගමික කටයුතු සංස්කෘතික කටයුතු පිළිබඳව විශේෂ භාර අමාත්‍ය විදුරු වික්‍රමනායක ඇමතුමාට. ඇමතුමා මොකද කියන්නේ මේ ගැන දැන්? මොකක්ද ඔබතුමා ගත්ත ප්‍රයාමාර්ගය? අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මේ වෙනකොට ඒ බෞද්ධ ධර්මයේ විකෘති කිරීම යටතේ ඒ අදාළ මගන්ති යටතේ නඩු පැවරීම සඳහා පැමිණිලි කරන්න කියලා බෞද්ධ කටයුතු කොමසාරි ජනරාල්තුමාට අපි කියලා තියෙනවා. විමර්ශනය කරන්න ඕනේ ඊළඟට පොලිසිය. මොකද අපි කරන්නේ පැමිණිල්ල කරන එක විතරයි. අපිට නෛතික බලයක් නැහැනේ අත්දැන් කොට ගැනීම සඳහා. මේ ලොන් දකින්නේ ලොකු අඩුපාඩුවක් තමයි. මේ කතිකාවත් කතිකාවතක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා තමයි කතිකාවත් පනත දැන් කාලයක් තිස්සේ ඉඳන් ගේන්න හදනවා. නමුත් එකඟ වෙන්නේ නැහැ. දැන් ඔය අපිට මල්වත්තේ ගෞරවනීය මහානායක ස්වාමින්වන් වහන්සේ කියන්නේ කතිකාවත් පනත කෝනේ නැහැ කියලා ලිඛිතව එවලා තියෙනවා. දැන් කාලෙන් කාලට මේ වගේ විවිධ චරිත ඉස්මතු වෙනවානේ. මේ දේවල් බලක්වන්න හැකියාව ඉස්මතු වෙන එක අපිට වනාවක් බලක්වන්න බෑ. මේක එහෙම මම හිතන්නේ අමාත්‍යාංශයක් තිබුණයි කියලා වලක්වන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ සඳහා නීතිමාලාවක් සම්පාදනය කිරීම. දැන් මේ වෙනකොට මේ නීතිමාලාවත් සම්පාදනය කරගෙන යනවා ආගම් විකෘති කිරීම සම්බන්ධව. ආගම් විකෘති කිරීම, ආගම් වලට අපහාස කිරීම, ශාස්ත්‍රෝන් වහන්සේලාට හෝ ඒ අදාළ අයට ගැරහීම, ඒවට විරුද්ධව නීතිමාලාවක් අපි හදාගෙන යනවා. කැපවි ජනතා සේවයට බැලුංගල. දැන් සපුසන්තිගේ සිරිසේන කියන පොජ්ජලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ චෝදනාවක්ද? අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පනතක් නීතියක් හැටියට සම්මත වුණේ නැහැ නේ. තාම අපි හදාගෙන යන එක. එතකොට දැනට තිබෙන නීතිය අනුව තමයි දැන් මීට පෙර කීප දිනක අත්අඩංගු කොට ගත්තනේ. දැන් ඔබලත් දන්නවා, ඔබලා මම හිතන්නේ ගැන විශේෂ වැඩසටහනකුත් කළා. ඒ අනුව ඒ වැඩසටහන් වලට ඒකත් පිටිවහලක් වුණා. ඒ අනුව තමයි නීතිය ක්‍රියාත්මක වුණේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දැනට පවතින නීතිය යටතේ තමයි. ඒ නීතිය මදි කියලා අපිට හිතෙනවා. ඒ හින්දා තමයි අපි තීරණයක් ගත්තේ ආගම් විකෘති කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව ඒක අනුමත කරගෙන දැන් මේ වෙනකොට අපි ඒක කෙටුම්පත් කරගෙන යනවා. ඊළඟට අධිකරණ අමාත්‍යාංශයේ යටතේ පවතින නීති කෙටුම්පත් එකට යවලා එතනින් ඇටර්නි ජෙනරල් තුමාට යවලා ඒත ඒකෙන් පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නැවත කැබිනට් එකේ අනුමැතිය සහිතව. මේ සිරිසේන මහත්තයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන විදිහ තමයි ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා තමයි මේ පැහැදිලි කිරීම උනේ. දැන් අද net fm බැලුම් ගලින් අපි කතා බහ කරමින් හිටියේ මේ මීවන පලානේ ගිය මේ පිරිසට සිද්ධ වෙලා තියෙන තත්ත්වය ගැන. ඉතින් ඒ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඉන්නේ එහාට රාජ්‍ය නිලධාරීන් සහ රජයේ විසින් කළ යුතු කාර්යභාරයක් තියෙනවානේ. ඉතින් ඒ පිළිබඳව විශේෂ භාර අමාත්‍යවරයා විදිහට තවදුරටත් මොනවද කියන්නේ කියලා අපි විදුරු වික්‍රමනායක ඇමතුමාගෙන් ඇහුවා. ඔය ස්වාමීන් වහන්සේලායයි කියා ගන්න ස්කීවරය දරාගෙන ඉන්න අය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා සමහර අය. ඒකට සමහර අය ඇවිල්ලා සමාව ගන්නවා. සමහර අය ඇවිල්ලා මේවා දිගින් දිගටම කරගෙන යනවා. චීවරය ඉවත් කරයි කියලා කොහොමද අපි දන්නවා? සමහර වෙලාවට උසාවියකින් චීවරය ඉවත් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් ගැටලුවක්. මම හිතන්නේ සමහර වෙලාවට එක නිකායකින් ඉවත් කරන ස්වාමීන් වහන්සේ කියලා තව නිකායක පැයට ඇතුල් වෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න බෑනේ. එක නිකායකින් ඉවත් වෙලා අනිත් නිකායට යන්නේ ඒ කොහොමද යන්න කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් මේක මේ අපි සියලු දෙනාගේම වගකීමක් කියලා මට හිතෙනවා. මුළු මහත් සමාජයේ ඒ වගකී යුතු කොටස් මේ සඳහා විශේෂ වගකී යුතු කාර්යභාරයක් ඉෂ්ට විය යුතුයි. අපි නිකන් එහෙට කොළ ලියලා මෙහෙට කොළ ලියලා වැඩක් නැහැ. මොකද අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා ගිහියෝ හැටියට. අමාත්‍යාංශයේ ගිහියෝ පැවිදි පාර්ශවය හැටියට ගෞරවනීය මහානායක ස්වාමින්වන් වහන්සේලා සහ ඒ කාරක සංඝ සභාවලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ ඔය සියලු දෙනාම එකට එකතු වෙලා ඒ කටයුත්ත කරන්න ඕනේ. ළඟට නීතිය ක්‍රියාත්මක කරන අය ඉන්නවා. නීතියට යන එහෙම එකක් තියෙනවා නම් ඒ අනුව ඒ කටයුත්ත කරන්නටත් ඕනේ. හොඳයි, අපි බලාපොරොත්තු වෙනවා නීතිය පැත්තෙන් ඔවුන්ගේ රාජකාරිය සිද්ධ වේවි කියලා. මාධ්‍යක් විදිහට අපේ කාර්යභාරය අපි ඕනවටත් වඩා ඉටු කරලා තියෙනවා, ඉටු කරමින් තියෙනවා. තවදුරටත් මේ වෙනුවෙන් පෙනී හිටින්න කතා බහ කරන්න සහ අනාවරණය කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම මේ මීවල පලානේ පිටිපස්සේ ගිය මේ පිරිසට අපි කියන්නට ඕනේ කර්ම උපවාදය කියලා. මේක කර්මය කියලා මේක සාධාරණීකරණය කරගෙන හදන්නත් එපා. ඒ වගේම මේ මෙතන තියෙන දේශනාවල් වල කියලා තියෙනවානේ. දැන් ඊළඟ එක තමයි මේ රහතන් වහන්සේ නමකට ගැන වැරදියට හිතුවොත්, මෙතන හොරක් වංචාවක් කියලා හිතුවොත් එහෙම ආර්ය උපාදෙත් ලක් වෙනවා කියලා. මේ දේවලුත්
ඇත්ත මොකක්ද කියන එක ඔබ සවිඥානික වෙලා නැවත නැවත හිතා බලන්න කියන ගෞරවනීය ආරාධනාවත් මේ හැමෝටම කරනවා. ඒ ඉල්ලීම අපි කරන්නේ මේ ප්‍රශ්නේ මෙතනින්වත් දැන් ඉවර කරන්න ඕන නිසා තමයි. ඒ බලාපොරොත්තුත් එක්ක අද බැලුම් ගලේ සමු ගන්නවා. සුබ දවසක් මම රංගන. මම චිරාන්.